ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝන් සුබ දැසනක්. පමුදි මේ බලනවා පේනවා කියලා වචන දෙකක් තියෙනවා කියලා ඔයා දන්නවනේ. මේ අපිට ලෝකේ ගොඩාක් දේවල් පේනවා. පේන දේවල් අපි ගොඩක් වෙලාවට මේ පෙනිලා මනසින් අමතක කරලා දානවා. හැබැයි බලන දේවල් එහෙම නෙමෙයි. ඒවා අපි උවමනාවෙන් බලනවා. බොහෝ වෙලාවට ආයතනයක එහෙම නැත්නම් ගෙදර පවුලේ පුද්ගලිකව අපේ දියුණුව තියෙන්නේ මේ බලන දේවල් මත, පේන දේවල් මත නෙමෙයි. බලද්දී චුට්ටක් උවමනාවෙන් බලන්න ඕනේ. පොඩක් උවමනාවෙන් ඕනෑකමකින් ඒ දේ ගැන අවධානයෙන් බැලුවොත් අර පේන දේවල් වලට බොහෝ ගැඹුරක් බලන දේවල් වල තියෙනවා කියන එක ඔයගොල්ලොන්ට බලන්න පුළුවන්. ඒ නිසා ජීවිතය ජය ගන්න නම් ජීවිතේ ඉඩ දෙන්න නම් පේන දේවල් වලින් ඔබ්බේ පොඩ්ඩක් බලන දේවල් ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා. හරියටම හරි. අනුර බැලීම සහ දැකීම කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්නේ. අනිවාර්යයෙන්ම දැන් අපි ගොඩක් වෙලාට දෙයක් දිහා බලන්න පුරුදු වෙලා තියෙන සමහරලාට ලෝකයේ විසින් එහෙම නැත්නම් සමාජයේ විසින් නැත්නම් ක්‍රමයේ විසින් අපිට බලන්න පුරුදු කරපු විදියකට. හැබැයි අපි ඔය බලනවා කියන එක පොඩ්ඩක් නැත්නම් අපි ඔය දකිනවා කියන එක පොඩ්ඩක් අපි පැත්තකින් තියලා අපි යමක් දිහා පොඩ්ඩක් සවිඥානිකව අපිට බලන්නට පුළුවන් නම් මම හිතන්නේ අපි ඒක අපේ පර්ස්පෙක්ටිව් එකකින් නේද අපිට පුළුවන් විදියට අපේ වර්ෂන් එකකින් අපිට ඒක දකින්න පුළුවන්කම ලැබෙනවා. මොකද අපි ගොඩක් වෙලාට දකින්නේ දේක මතු පිටින් බාහිරින් පේන කාරණේනේ. හැබැයි ඊට වඩා අපි බලනකොට උනන්දුවෙන් ඒකේ තියෙන ගැඹුරක් අපිට දකින්න පුළුවන් වෙනවා. අනුර ගොඩක් වෙලාට ලෝකේ වෙනස් කරලා තියෙන්නේ එහෙම නැත්නම් එක පියවරකින් හරි දියුණු වෙලා තියෙන්නේ අපි අර උනන්දුවෙන් අවධානයෙන් අවබෝධයෙන් දෙයක් දිහා බලපු මිනිස්සු. ඔව්. දැන් මේ ලංකාවේ කලා ශාස්ත්‍රයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ අයගේ ජීවිත ඒ අය කියන දේවල් දිහා ඒගොල්ලෝ දකින්නවනේ. අපි මේ මෙතෙන් ඒ අයව ගෙන්නලා ඒව බලන්න ඔයගොල්ලොන්ට සලස්වනවා. ඒ අයගේ දෙමාපියන් එක තියෙන ඒ සම්බන්ධතාවය ඒ අයගේ මේ ගමන කොයි විදිහටද දියුණුනේ මේ හැමදේම ඔයගොල්ලොන්ට බලන්න අපි සලස්වනවා. ඒ නිසා බලන්න බලලා බොහෝ දේවල් ඉගෙන ගන්න. දැන් අද සඳ දවසට එනකොට මේ අම්මලාගේ දුවලාගේ තාත්තලාගේ පුතාලාගේ මේ ආදරය ගැන කතා කරන දවසනේ. අද අපි මැදිරියට ආරාධනා කරා ඔබ ඉතාමත්ම ආදරය කරන ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය නවපරපුරේ රංගන ශිල්පියක් කිව්වොත් හරි. මේ නවපරපුරට ඇවිල්ලා ඇගේ දක්ෂකම් මේ දවස්වල පෙන්නමින් ඉන්නවා. ඇයට හොඳ රංගන ශාස්ත්‍රයේ අනාගතයක් තියෙනවා කියන කාරණය දැන් ඔප්පු සිද්ධ කරමින් ඉන්නවා. ඒ නිසා අපිට හිතුණා ගෙනලා කතා කරන්න ඕනේ. ඒක වෙනස්ම රූපයක්. හරි සුන්දරයි. අහිංසකයි කියලා කියනත් පුරන්නේ. අපි කතා කරලා බලන්න ඕනේ අහිංසකද කියලා. ඔව්. කවිහාරි හපුතන්ති. අයිබන් සුබදේශන. අයිබන්. ඉතින් අයව ලොවට බිහි කරපු ආදරණීය අම්මත් අපිත් එක්ක ගෙතනවා. තුෂාරි ප්‍රනන්දු මහත්මිය. අයිබන්. අයිබන්. හරි. දැන් කවිහරිත් එක්ක කතා කරනද අම්මත් එක්ක ඉස්සලා කතා කරන්නද? අම්මගෙන් අහලා ඉමුනේ. එතකොට අර අර දැන් මොදි පටන් ගන්නකොට කියවනේ අහිංසකයි වගේ පේනවා. අහිංසකයි. අහිංසක චරිත. නෑ. අම්මේ ඇත්තටම කොහොමද මේ චූටි කාලේ හරි අහිංසකද? චූටි කාලේ නම් එයා පොඩ්ඩක් දඟයි. දඟ වැඩ තමයි කරේ. දැන් ඉතින් අහිංසකව ඉන්නව ඇත්තට. දැන් මේ ඔකේ පමුදි වැදගත් දේ තමයි කවිහරි දන්නවා එයා පොඩි කාලේ හරි දඟයි කියලා. මගේ අතින් කියනවනේ මට ඒකට මේ කියන්නේ තමුන්ගේ ජීවිතය ගැන කියවීමක් තියෙන්න ඕනේනේ නේද? මම පොඩි කාලේ දඟයි මට කියව දෙයි මම කියන්නම් ඈ. මං ආඩම්බරයි මං අපුරුයි පොඩි කාලේ. පිළිගන්නවා. පිළිගන්නවා. ඒ ඒක තමයි වැදගත්ම දේ. ඒක අපිට පේන්න පුළුවන් කාලයක් තියෙන්න ඕනේ. එතකොට අපිට ඒව මෙව කරගන්න පුළුවන්. ඇත්තටම චූටි කාලේ දඟයි නේ. ඔව් චූටි කාලේ දඟයි. මං අර කියපු තුනම තියනවා හරි ආඩම්බරයි සහ ගෙදර මිනිස්සුන්ගෙන් එළියට කියලා ආශ්‍රය කර ඉස්කෝලේ ගියාම හම්බෙන යාළුවෝ ටික විතරයි. එතනින් එහාට අම්මයි තාත්තයි කවදාවත් මට යාළුවෙක්ගේ ගෙදර යන්න දීලවත් ගොඩාක් වෙලාවට ක්ලාසස් උනත ඔලවල ඉඳන් ක්ලාසස් එහෙමත් ඔක්කොම වගේ ගෙදර කරේ. හරි කලාතුරකින් තමයි එළිය ක්ලාස් එකකට උනත් ගියේ. මතන ඒ දේවල් එක්ක වෙන්න තියර මං ගොඩාක් සමාජයත් එක්ක ගැවසුන් නැති නිසා මං හරි ආඩම්බරයි. අම්මා කොහොමද? අම්මා සැරයිද නැත්නම් එහෙම නැද්ද? අම්මා සැරයි. තාත්තා තරං සැර නැහැ. ඒක වෙනස තියෙන අර තාත්තා හැම වෙලෙම සැර කරන්නේ නැහනේ. තාත්තා ඉඳලා එකපාර තමයි
මුළු ගෙදර මනිත් බැතාරවන්න අම්ම හැමන අම්ම ටිකටිය ඇම දාම කොමත් බයිනා ඒදොරක හුරු වෙනවන දැන් අම්ම මේ පුංචි කාලේ හිතු නද ලොකු වෙනකොට මේ වගේ රංගන ශිල්පිනයක් වෙයි කියලා එහෙම පොඩි දේවල්ටිකක් පෙන්නුම් කරාද පුංචි කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳන් එයා ලස්සනට අඳින්න කරන්න හරි ආසයි ඇත්තටම කොච්චරවත් ඉතින් අර කණ්ණාඩි ඉස්සරහ තමයි ලස්සනට ඇඳගෙන ඒත් ඉතින් මේ තත්ත්වෙටයි කියලා එහෙම හිතුන්නේ නැහැ පොඩි කාලේ දැන් මේ කවි හරි අපිට අල්ලපු වැටේ ඒ කියන්නේ කටුගස්තර කියලා කියන්නේ නවර මේ එහෙම බලන්න එහෙම බලන්න එපා ඒක ලස්සන පැත්තක් හරි ඉතින් ඒක නිසා මේ ලස්සනයි නේද ලස්සන හදවත් තියෙන ඒක නිසා ඔය පේනවනේ කවි හරි ලබනකොට මම බලන්න හරි එහෙම ඒ එහෙම දැන් හරි දැන් මේ පුංචිම කාලේ තාත්තා ගෙදර හිටියේ නැහැ තාත්තට රැකියා කටයුතු ඒ දේවල් වලට මේ ලංකාවේ නෙමෙයි හිටියේ ජපානයේ හිටියේ ජපානයේ ඔව් අවුරුදු වලට පහක් වෙනකල් නේ දැන් මෙයා ඉපදිලා අවුරුද්දෙන් වගේ තාත්තට යන්න සෙට් වුණා මෙයාට ඒ අඩු අම්මා දැනුණා කියලා හිතනවාද ඒ කියන්නේ තාත්තා ඊට පස්සේ තාත්තා මේ ටුවරිසම් ඒ දේවල් එක්කනේ හිටියේ ගෙදර වැඩි එන්න ඕනේ නැහැ ඒ අඩුව නිකන් ඒ කියන්නේ ළඟ නෑ තාත්තා කියන එක දැන් ගංග කවිහාරි බිහි වෙන්න මොකක් හරි හේතුවක් වෙන්න ඇති. සමහරට හේතුවක් වෙන්න ඇති නේද? අර තාත්තගේ ආදරේ ටිකක් එයාට අහිමි වුණානේ ඒ කාලේ. අර තියම් මේ මෙයා ඉතින් තනියම මායිමයි විතරනේ ගෙදර. ඔව්. ඒක එයාට ටිකක් තේරෙන්නේ නැති අර අනිත් අයගේ තාත්තලා එහෙම එහෙම දකින්නකොට නේද? එහෙම එහෙම ඉල්ලලා අඬලා තියනවාද තාත්තා ඕනේ මට? නෑ තාත්තා ෆෝන් එකෙන් කතා කරනවා. එතකොට මෙයා අර බහ තෝරන වයස අවුරුද්දක් විතර වෙනකොට ගියානේ. ඔව් ඔව්. එතකොට කතා කරන මුල් වරට තාත්තා කියලා කිව්වෙත් ෆෝන් එකෙන් තමයි ඇත්තට. තාත්තා ඉස්සලාම දකින්නකොට දැන් අවුරුදු පහකින් වඩා එහෙම මතකයක් තියෙනවද? මට ඇත්තටම ඉස්සලාම දකින්න පාර කියලා එහෙම මතකයක් නැහැ. හැබැයි මට මතකයි මම මොන්ඩිසෝරි යන කාලේ ඔය එක වසරට යන කාල අතරදී තාත්තා ගෙදර ඉන්නව මට මතකයි. ඒදි මම තාත්තා ළඟට යන්නේ නැහැ. අර මම තාත්තට තාත්තා කියන්නේත් නැහැ නම කියලා කතා කරනවා ප්‍රසාද් කියලා. වැඩි යන්නේ නැහැ. මම තාත්තා කියලා කතා කරලා තියන්නේ පොඩි කාලේ ලොකු තාත්තා. ලොකු තාත්තට. ලොකු තාත්තරයි ලොකු අම්මයි තමයි එතකොට හිටියේ. තමා අම්මයි තාත්තයි කියලා අම්මලා දෙන්නයි එක තාත්තා එතකොට. එහෙ තමා ගොඩක් වෙලාවට ඉඳලා තියන්නේ අපි දෙන්න. එනිසා තාත්තා කියලා දැන් ලොකු තාත්තට. දැන් මේ වගේම ලස්සන නංගිලා දෙනෙකුත් ඉන්නවනේ ගෙදර. දැන් කොහොමද මේ තුන් දෙනාගේ බැඳීම? කොහොමද රණ්ඩු වෙනවද නැත්නම් මොකද? විතර හරි බැඳීම නේද? බුදුම බැඳීම. නං ඉතින් ඇත්තටම ගොඩක් මේ ගාගෙනිලි තියෙනවා ගොඩක්. සකන් ජවනික සෑහෙන තිබුණානේ ගෙදර. රණ්ඩු බේරලා ඉවර යන්නේ නැහැ ඉතින්. දැන් නම් ඉතින් මෙයා අර පිට ඉන්න නිසා ඒක දැන් යා නංගිලට ආදරේ ඇත්තට. කවුද එතකොට වැඩියෙන් දඟ තුන් දෙනාගේ? පොන්චි දවස්වල මෙයා දඟයි නංගිලට. දැන් නංගිලා දඟයිනේ. ඔව්. දැන් නංගිලා දෙන්නයි. ඔව්. තේරෙනවනේ. ඔව් කවිහරි ගැනයි තව දෙයක් කියන්න ඕනේ තුන් දෙනාම මේ ක්‍රීඩාවට ගොඩක් කැමති අය. ඔයා net ball කරා නංගිලා දෙන්නම බාස්කට් බෝල් කරනවා නේද දැන්? බාස්කට්. ඒ දෙන්න පිටරට සංචාර වලටත් යනවා. මේ ඒ දේවල් එක තමයි මේ ක්‍රීඩාවත් එක්ක ගොඩක් ඉන්නේ. ඒකට හරියන උසත් අම්මයි ඒගොල්ලෝ දීලා තියෙනවනේ නේද? හරි දැන් ඒකත් එක්කම දැන් දැන් අපි හිතමු අපි කිව්වනේ මෙයා හරි දඟයි කියලා. දඟ වුණාට මෙයා හරි කැමති මේ ලේන ඒ වගේ රෝගී අයට උදව් උපකාර උදව් කරන්න පුදුම කැමැත්තක් තියෙනවා. ඒ අය ඒ අය ඉස්සරහ කිසිම බයක් චකිතයක් නැතුව හරි ධෛර්යයෙන් අර එක්ස්ප්‍රෙෂන් එක පේනවා. ඔව් හරි බයක් සයක් නැතුව හරි ධෛර්යයෙන් වැඩ කරන එහෙම එකනේ. මේ නේද අපි දැන් අර මේ නංගිගේ අත කැපිලා ඉන්න වෙලාව පුදුම ධෛර්යයෙන් මෙයා උදව් කරානේ. මම මේ නංගිගේ අත පිහියට කැපිලා මම කිව්වා මේ මෙහෙම උස්සන් ඉන්න මේ මේක පල්ලෙහාට දාන්න එපා ලේ වැක්කිරෙනවා ඉතින්. මේ රෙදිපටියේ හොයන් එද්දි මෙයා නංගිගේ ඇඳ ඇඟ උඩ ඒ කියන්නේ කලත් දාලා කලත් දාලාට එහෙම ලේ බලන්න බෑ හරි කියන එක නඩු පුළුවන් අම්මගේ අම්මගේ ප්‍රශ්න කිරි කියලා මොකද උනේ මේ කවියරි ඒක ගුපාරක් කොමරි ඒක නම් මම දන්නේ මං ඕ ලෙවල්ස් වල වගේ ටිකක් ලොකුයි එතකොට අම්මගේ ඔපරේෂන් එකකට මොකක් හරි කරලා අම්මා හොස්පිටල් ඇඩ්මිට් කළා යාට ලේ දෙනවා හරි යාගෙන් ලේ ගන්නවා හරි මොකක් හරි කොමරි ඒක දැකලා මට කලන්ද දැම්මා ලැයිලේ බෑග් එකක්ම ඊට පස්සේ කොමරි අම්මගේ ඇඳේ හා පැත්තේ හිටපු එක්කෙනාව ඔපරේෂන් එකට අරන් ගිහින් තිබ්බා ඊට පස්සේ මාව හැමෝම යාවගේ ඇඳ ඊට පස්සේ අම්මයි දුවයි දෙන්නම ඉස්පිරිතාලේ මේ අර හැම මේ අම්මටත් එච්චර සමාය දීලා දකින්න බෑ යාටත් හරි අමාරු ඔය 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 දේ ගැන කියන්න හොඳ කෙනෙක් ඉන්නවා ඔය දෙන්න ගැනම හොඳ විස්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් දැන් අපේ දොරකඩනේ සම්බන්ධ වෙලා ඉන්නවා අපි එයා කියන දේ අහවල බලමුද අයබෝන් සුබ දැසනක්
දැන් මේ අම්මයි දුවයි දෙන්න ගැන විස්තර කියන්න පුළුවන්නේ ඔබතුමාට හොඳටම. දැන් මේ කතා කරන්නේ කවි හරි තාත්තා. දැන් අඳුර ගන්න බැරි නේ? පුළුවා මල් බලගෙන කොහෙන්ද කන්ටැක්ට් කරන්නේ? හරි. අපිට කියන්නකෝ දැන් මේ දුව ගැන කොහොමද මේ මෙයාගේ විස්තර? ඒවට අපි නොදන්න විස්තර දන්නේ ඔබතුමානේ. නොදන්න විස්තර කියන්නේ හොඳයි. දුව පොඩි කාලෙමල ඉතින් පොඩි කාලෙමල හැමෝගේම ආදරේ දිනා ගත්තා. ඉතින් දිනාගෙන ආව පොඩ්ඩක් දඩක් කර තමයි. නමුත් ඒ වාට ඉතින් මම කැමති පොඩි කාලේ දඩක් කරුනම ලොකු වෙනකොට හොඳ ළමයි වෙනවා. ගෙදර දඩක් කරුනාට පස්සේ ලොකු වෙනකොට හොඳ ළමයි වෙනවා. ඒක ළමයි වෙනවා. මට ඔතනදී මේ මට විශේෂ දෙයක් අහන්නත් ඕනේ. දැන් සාමාන්‍යයෙන් ඕනෙම තාත්තා කෙනෙක් ඕනෙම දෙමාපියෙක් මේ දරුවෝ ලොකු වෙනවා පියවරෙන් පියවර බලනවා කියන එක හරි ආසාවෙන් කරන දෙයක්නේ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා අපිට මේ ආර්ථික උත්පාදනය නැත්නම් මේ සල්ලි ටිකක් හොයාගන්න අපිට මේ රටෙන් පිටට යන්න වෙනවා, ළමයින්ගෙන් පවුලෙන් ඈත් වෙලා ඉන්න වෙනවා. දැන් ඔබතුමාටත් ඒක සිද්ධ වුණා කවි හරි චූටි කාලේදී. දැන් මේ ෆෝන් එකෙන් තාත්තා කියනකොට මම දන්නවා තාක්ෂණයේ සමාජයට මෙච්චරම දියුණු වෙලා මේ දේවල් බලන්න කියන්නේ විදිහක් නැහැ. ඒ ඒ හැඟීම ඇත්තටම කොයි වගේ දෙයක්ද? මේ පවුලෙන් ඈත් වෙලා මේ රටක ඉන්නවා, දරුවා හරි හුරතල්ව දඟ කරමින් මේ දේවල් ඇති වෙනවා, වැඩි දියුණුවටපත් වෙනවා. ඒක මොන වගේ හැඟීමක් වුණාද? ඒක මම හිතන්නේ ඒක ඇත්තටම මගේ ඇත්තටම මේ පළවෙනි දරුවනේ. ඔව්. මම ජපන් ඉන්නකොට තමයි මට තාත්ති කියලා කිව්වේ. ඉතින් ඒ වෙලාව ඇත්තටම කුහුල ගන්න බැරි වුණා. ඒ කියන්නේ මට තාත්ති කියලා නැහැනේ කවුරු. ඔව් ඔව් ඔව්. එයා පළවෙනි වතාවට තාත්ති කියනකොට ඒ වෙලාව ඇත්තටම මම හිතන්නේ දරා ගන්න අමාරු. පුදුම වේදනාවක් ආවා. නමුත් මම අර ඒ දවස්වල අපේ රටේ තිබිච්ච යුද්ධේ කාලෙත් එක තමයි මට ඔය සිද්ධිය කරන්න සිද්ධ වුණේ. නමුත් මම කියලා ගියේ අම්මට කියලා ගියේ මං අවුරුදු 4කට එහා ඉන්නේ දවසක්වත් කියලා. ඒ දේ මං ඒ ආකාරයෙන් මිස් කළා. අවුරුදු 4කට කලින් ලංකාවට ඇවිල්ලා නමුත් ඉතින් අම්මලා දරුවෙක් එක්ක ජීවත් වුණා. ඊට පස්සේ රට යන අවස්ථාවක් ලැබුණා. නමුත් මං එහෙම රටවලට පණින්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත් අපේ රටේ විදේශිකයෝ ගෙනල්ලා එහෙම කට්ටියට සේවය අපේ ශ්‍රී ලංකාව අනිවාර්ය. දැන් මේ ඔබතුමා දැන් කතා කර කර ඉන්නකොට මේ අම්මා ඇස් දෙක රතු කරගෙන අහගෙන ඉන්නේ. හරි. දැන් මේ දැන් ඔය පිටරට ඉන්නකොට මම දන්න ඔය සංචාරකයොත් එක්ක ඔය දේවල් කරනකොට බොහෝ වෙලාවට මේ අම්මා පිටර තමයි මේ වගකීම වැටෙන්නේ. මේ දරුවෝ තුන්දෙනාම ගෑල්මයි තුන්දෙනෙක්නේ මේ රැකබල. කොයි වගේ කෙනෙක්ද ඔබතුමාගේ බිරිඳ? අපිට ඒකත් කියන්නකෝ. කාර්යක්ෂම කඩිතර කෙනෙක්. කියන්නේ මම ඇත්තටම මම ගෙදර කච්චක අඩුයි කියන්නේ මම හැමදේම දුරකථනයෙන් තමයි මුදල් වලින් තමා කරන්නේ. මොකද මම සංචාරක කර්මාන්තේ මම හැමදාම උඩ බිසි චරිතයක්. ඉතින් අම්මා තමයි දරුවෝ එදා පටන් අද වෙනතුරු ක්ලාස් අරගෙන ගිහිල්ලා තුන්දෙනාගම පිටිපස්සෙන් ගිහිල්ලා ක්ලාස් දීලා හැමදේටම උනන්දු කරවල ඇඳුම් පැළඳුම් අරන් දීලා යන්නේ නැතුව සියලුම දේවල් එදා ඉඳලා අද වෙනකම් බලන්නේ අම්මගේ දැනුමින් තමයි. හොඳයි. බොහොම ස්තුතියි කියන ගමන් තව පොඩ්ඩක් කොහොම ඉන්න මට එක දෙයක් මේ කවිහාරිගෙන් අහන්න ඕනේ. ඒක ඔබතුම අහන්න ඕනේ කියලා මම හිතන නිසා හැමදෙර කැතනේ ඉන්න. තාත්තට තියෙන ආදරේ කොච්චරද කියලා මේ තාත්තා මේ ෆෝන් එකේ ඉන්න වෙලාවේ කොහොමද කියන්න පුළුවන්? මං කොහොමත් ළමයි තමන්ගේ ජීවිතයේදී පිරිමියෙක්ට කියලා පළවෙනිට ආදරය කරනවා නම් ආදරය කරන්නේ තාත්තට. ඉතින් මාත් ඒ වගේ පිට කෙනෙක් මං කියන්නේ පිරිමි කෙනෙක්ට කියලා හිතේ තියෙන ලොකුම ආදරේ පොඩි කාලේ ඉඳන් තියෙන්නේ තාත්තට. සාමාන්‍යයෙන් මං අම්මත් එක්ක තියෙන සම්බන්ධයට වඩා තාත්තත් එක්ක තියෙන සම්බන්ධය ටිකක් ඒ කියන්නේ ආදරේ වුණාට අපි දෙන්න සම්බන්ධන හරි අඩුයි. මොකද තාත්තා පොඩි කාලේ ඉඳන් මගෙන් දුර ඉන්නේ සහ දැන් වෙද්දි තාත්තත් ගෙදරින් එළිය මාත් ගෙදරින් එළිය. ඒතර ඒවත් එක්ක මට තාත්තත් එක්ක තියෙන අර තාත්තව කනෙක්ට් කරනවා හරි අඩුයි. හැබැයි ඒ ආදරේ ඒක වචන වලින් කියන්න බෑ. කවදා හරි කියන්නේ මම දැන් කොච්චර මම තනියෙන් ඉන්න පුරුදු වෙලා හිටියත් තනියෙන් අර්න් කරලා තනියෙන් මගේ ලයිෆ් එක ඉස්සරහට ගෙනියන්න මම කොච්චර ස්ට්‍රෝං වුණත් මන් දන්නවා මගේ ජීවිතේ අම්මා හරි තාත්තා හරි නැති තැනකදී මං අනිවාර්යෙන්
වැටෙනවා කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට දුරකථනයෙන් සම්බන්ධ වුණාට. අද වැඩසටහනට සහභාගී වෙන්න හිටියා මම දන්නවා. නමුත් ඔය කාර්ය බහුලතාවයත් එක්ක මේ දේ මගහැරුණා. හැබැයි අපි විශ්වාස කරමු අනාගතයේ දවසක අපිට හම් වෙලා කතා කරන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මට දුරකථනයෙන් ආරාධනා කරන්න. බොහොම ස්තුතියි. අපි ඉතින් හම් වෙමු. ඔව්. හරි. ඉතින් දැන් දඟකාරකම් ගොඩයි. කඩබ්බරකම් ගොඩයි. දැන් පොඩක් ලේ දැක්කම චුට්ටක් කලබල වෙනවා, බය වෙනවා තමයි. හැබැයි ඉතින් පිළිවෙලමයින්ට එහෙම පොඩි පොඩි අරියාදුකමක් කරලා තියෙනවලු. නේ, ඉතින් තරහ යනවනේ සම්බන්ධවලදී. ඒ තරහ ගියාම ඉතින් ඔය නිකන් ඩස්බින් එකකින් වගේ එහෙම ගහන්න ඉතන වෙලාවල් තියෙනවා නේ. ඒක කරනවා නේ. අම්මා මොකද අම්මට මතකද දුවට මතකද ඒක? ඔයාම කියන. ඔයාම කියන්නේ ඔයානේ කරේ වැඩේ නේද? ඒක උනේ මං පොඩි කාලේ ඉඳන් මට ගෙදර ක්ලාසස් කරේ කියලා, ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරේ. මම ඔලෙවලදී එකම එක ක්ලාස් එකකට එළියට යනවා, කොමර්ස් ක්ලාස් එකට. සයන්ස් වලට ගියා මාස දෙක තුනක්. එතනින් එහාට ආය නැවැත්තුවා. සයන්ස් වල ලකුණු අඩුයි කියලා ඒකටත් මට ගෙදරට සර් කෙනෙක් ගන්නවා. කොමරි මට එළියට යන්න හම්බෙන්නේ කොමර්ස් ක්ලාස් එකට විතරයි. ඒ ක්ලාස් එකේ ඉන්නවා බෝයි කෙනෙක්. මම ඒක නම කියන්න නැතු ඉන්නා. අපේ ගමේ මම කියන්නේ කටුගස්තරම් බෝයි කෙනෙක්, කැන්ඩි වලම ස්කූල් ගියපු බෝයි කෙනෙක්. කොමර්ස් ක්ලාස් එකටම එන්නේ, මගේ ක්ලාස් එකටම එන්නේ. ඒක ළමයි ඉන්නවා මම දන්නේ 50ක්. ඒ වගේ ගානක් ඉන්නවා. පිරිමි ළමයි, ගෑණු ළමයි මික්ස් එකේ. කොමරි මගේ යාළුවෙක් ඉන්නවා ගෑණු ළමයි. ඉතින් අර බොයිස්ලා ගර්ල්ස්ලා හරි එකතුයි. යාළුවෝ වගේ හැමෝම ඉන්නවා. හැබැයි පොඩි ඇරියස් එකක් තියෙනවා. හැබැයි අර හිනා වෙලා හොඳට ඉන්නවා. කොමරි එක දවසක් ඒ බොයි පුටුවක ඉඳගෙන ඉද්දි මාත් එක්ක හිටපු යාළුවෙක් එයාගේ පිටට තට්ටුවක් දාලා ඉක්මනට යනවා. එතකොට එයාගේ පිටිපස්සෙ ඉන්නේ මම. මාව තමයි ඒකට අහුවෙන්නේ. මම එයාට තට්ටුවක් දැම්ම කියලා. ඒ ළමයා හිතන්නේ මම එයාට තට්ටුවක් දැම්ම කියලා. එයා මට අනිත් පැත්තට එකක් ගැහුවා. මට ඒකට තරහ ගියා. ඊට පස්සේ මම කොමරි එකක් ගැහුවා, ඒකට යාමට තව එකක් ගැහුවා. ඊස්සේ මම දැනගත්ත කොහොමත් වැඩේ හරියන්නේ නැහැ කියලා. එතන ගෑල් ළමයි කවුරුත් හිටියේ නැහැ. පිරිමි ළමයි ගොඩක් විතරයි හිටියේ. මම මගේ යාළුවා ගහලා දිව්වා, මම විතරයි එතන. මම වටපිට බලද්දි ඇත්තට මම දැක්ක ඩස්බින් එක විතරයි. ඒකත් අර කෑම කාලා දාලා හොඳට පුරවලා තිබ්බ ඩස්බින් එක. මම ඉතින් ඒකෙන් ගහලා මම දිව්වා ක්ලාස් එකට. ක්ලාස් එකට ගිහින් දුවල ඉඳගෙන හිටියා. කොමරි ඒ ළමයා මාත් එක්ක තරහට ආය අර කුණු ටික ඔක්කොම පුරවලා ඩස්බින් එක ක්ලාස් එකේ ළමයි හැමෝම ඉඳගෙන ඉද්දි එව්ව පිටිපස්සෙන් නම් ඉස්සරහට එව්ව. ඒක වැදුනේ මට නෙවෙයි හොඳ වෙලාවට. මාත් එක්ක හිටපු ස්පෙක්ස් දාලා හිටපු ගර්ල් කෙනෙක්ට. කොමරි යාගේ කණ්ණාඩිය වැදිලා කුණුත් ඔක්කොම මේසවල ඇදිලා එහෙම දෙයක් වුණා. කොමරි මම ගුටි කෑවේ නෑ, මම ගැහුවා. මේක නුකරපු වැරද්දකට ගුටි කන්නේ නෑ නෑ. දැන් කම්ප්ලේන් නාමේ පුංචි කාලේ කොච්චර ආවද? ඒ කියන්නේ මොන්ටිසෝරි කාලේ ඉඳන් ඒ වාතිය එනවා නේද එයනේ කියලා. අර මොන්ටිසෝරි කාලේ බාර දෙන්න ගියපු වෙලාව මතකද? ඔව් ඔව්. මොන්ටිසෝරි එකට බාර දුන්න පළවෙනිම මොකද? ඔව්, ටීචර් මෙයාව දැකලා මේ ආනේ කියලා මෙහෙම වඩා ගන්න හදනකොටම ටීචර්ට ෆයින් ගැහුවා. ඉතින් ඒ කාලේ ඉඳන්ම දැන් මෙයා මේ මමයි මෙයයි මේ ස්කූල් යන්නේ එක තමයි මොන්ටිසෝරියටත් යන්නේ. දැන් මම හදිසි නොගිය දවසට 11 මේක හපලා එක්ක කොනිටලා එහෙම මොනාර කම්ප්ලේන් නැත්තේම නෑ. ඒ කියන්නේ හැමදාම වකරි මේ දෙකිනවා. ඔව්, ඒ නිසා මම හැමදාම යනවා ඉතින් පස්සේ. දැන් කම්ප්ලේන්ස් එහෙම එනකොට කොහොමද අම්මගෙන් රෙස්පොන්ස් එක? ඉස්සර කම්ප්ලේන්ට්ස් එද්දි ආයක කෑ කරන්නේ නැති. ඒ කියන්නේ අයියෝ මන් දැන යාට කොහොම දැනෙන්නේ නැද්ද කියලා. හැබැයි යාට ඉතින් දැනෙන්නේ නැති අය හදන්න බෑ. හැමදාම කම්ප්ලේන්ට්ස් වගේ එකක් තේරෙන්නේ නැති. හැබැයි මම ලොකු ටික ටික ඉස්සර කොහොමද මට නංගිලත් නැහැනේ, මායි අම්මයි විතරනේ. ඒ නිසා වෙන්නදී මං එච්චර නපුරුනේ සැරුනේ. ටිකක් ලොකු වෙද්දී මට නංගිලා දෙන්නේ කිද්දි යාළුවෝ ටික ටික හැදෙද්දි මම අම්මත් එක්ක අර ටිකක් ක්ලෝස් වුණා. කියන්නේ මම හොර වැඩක් කරත් මම මොකක් හරි දඩබ්බර වැඩක් කරත් මම කරාට පස්සේ කවුරු හරි එක අම්මට කියන්න කලින් මම අම්මට කියනවා. කියන්නේ කොහෙන් හරි දැනගත්තොත් නේ ගොඩක් තරහ යනවා. ඒ කියන්නේ කපටි වැඩක්ද? නෑ, එහෙම නෙවෙයි. හොරෙන් ට්‍රිප් ගිහලා ඇවිල්ලා අම්මට කියනවනේ එහෙමනේ. ඔව්, ඒක වෙන්නේ. ඒ කියන්නේ ට්‍රිප් එකක් යන්න කලින් අම්මගෙන් ඇහුවත් මම මෙයාලත් එක්ක ට්‍රිප් එකක් යන්නද කියලා 1000ක් ඒවා ගැන නාන්න යන්න එපා කියනවා. ඔහෙ යන්න එපා කියනවා, මෙහෙ යන්න එපා කියනවා, තාත්තගෙන් අහලා යන්න කියනවා. ජීවිතේට යන්න වෙන්න මම කරන්නේ මම යන්න තියන ගමන මම හොරෙන් යනවා.
ගැන ප්ලෑන් කල්ලා ප්ලෑන් දාහක් විතරගහ ම හොරෙන් යනවා ගිහිල්ල ඇවිල්ල සතියකට විතර පස ම ෆොටෝසයෙන් පෙන්න්නනවා ගිය සතිය මෙහෙ ගියා මෙතැන්ට ගියා මේ තියෙන ෆොටෝස්කගේ පෙන්න පෙන්න්නදී අතාසාවෙන් බලගෙන යන්න කලින් ආදිතමයි යන්න දෙන්න ගිල්ල ඇවිල්ල ෆොටෝස් පෙන්න්නද යාලස්සන පිට කෙනෙක් කම්පලේන එක කරන්න කලින් යාම කියන එකතයි විශේෂම දේ. මේ 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 දැන් මේ ඔක්කොම මේ දඟ වැඩ එහෙම නැත්තම් මේ කරපු දේවල් කතා කරගෙන යද්දී ඒක එහෙම කතා කරන එක හේතුවක් තියෙනවා කවි හරි. දැන් එහෙම කරගෙන ඇවිල්ලා ඔයා ජීවිතේ වරද්දගෙන නැහෙනේ. නේද? අද ජීවිතේ එක තැනකට ඇවිල්ලා ඉන්නවා රංගන ශිල්පිනියක් හැටියට ඒ ගමන හරි ලස්සනට යනවා. ඔයා ඔයා අර කිව්ව විදිහට ඔයාම earn කරනවා. ඒ කියන්නේ මුදල් උපයනවා. ඒ මුදල් උපයන ගමන් ගෙදරට ගෙනත් බලනවා. අම්මලා තාත්තලා ගෙනත් බලනවා. දැන් එතෙන් එනකොට අර දඟ චරිතේ අපි වෙනස් කරගන්න ඕනේ. ඕක වෙනස් කරන්න වෙන කාටවත් බෑ. ඕක වෙනස් කරන්න පුළුවන් අපිටමයි. කොහොමද ඇත්තට මේක කරගත්තේ? ඒක තමයි මේ මෙතන වැදගත්ම දේ කියන්නේ. මට මම මෙහෙම නෙමෙයි කරන්න ඕනේ. මම වෙන විදිහකට හිතන්න ඕනේ. ඒ ඒ චේන්ජ් එක උනේ කොතනදද? මම දන්නේ මම පවුලේ පළවෙනි ළමයා නිසා වෙන්න ඇති. අපේ නංගිලා දෙන්නට ගෙදරින් දීලා තියෙන නිදහස මට ඉස්සර දීලා නැහැ. ඒ කියන්නේ මම අම්මලා කොහොමදත් පළවෙනි දරුවට වැඩියෙන් ආදරෙයිනේ. ආදරේ නිසා වෙන්න ඇති. මට ඉස්සර නිදහසක් දීලා නැහැ. මං කේ මට ඉස්සර ඉඳන් ක්ලාසස් කරන්නෙත් ගෙදර. මම ඕලෙවලලත් එක ක්ලාස් එකකට එළියට ගියා. ඒ ලෙවල්ස් වලත් බිස්නස් මම කොමර්ස් කරේ. ඒකේ බිස්නස් ක්ලාස්සස් වලට මං එළියට ගියා. ඉකෝන කවුන්ටින් දෙකම ගෙදරට ගෙනල්ලා එහෙම කරේ. මාව එළියට යවන්නෙම නැති තරම්. එතකොට ඔය ආලෝක එක්ක ට්‍රිප් ක්ලාස් කට් කරන වැඩ ඒව ඔක්කොම කරේ ගෙදරට හොරෙන්. කවදාවත් ඇහුවට යන්න දෙන්න. යාළුවෙගේ ගෙදරක ගිහිල්ලා අපි ඉස්සරහරි ආසයිනේ රෑ නතර වෙලා එහෙම ඉඳලා එන්න. මං ජීවිතේට අද වෙනකම් මගේ යාළුවෙගේ ගෙදර ගිහින් නතර වෙලා ඉඳලා නැහැ. ඒකට මගේ නංගිලා දෙන්න. ඒ දෙන්නට යන්න ඕන හැම තැනම තන ඒ දෙන්න රටිනුත් යනවා එළියට. ඒ දෙන්න තනියෙන් ට්‍රැවල් කරලා යනවා. අම්මා තමයි සාදන්න වැඩි කරලා තියෙන්නේ මෙතන. ඔව්. يعني ලංකාව ඇතුළේනේ රටෙන් එළියටත් ගිහින් තනියෙන් යනවා. මට කවදාවත් එහෙම තිබිලා නැහැ. අර ඒවත් එක්ක වෙන්නදි මං හිතන්නේ මම නපුරුනේ දඩබ්බරුනේ හැමදේම සහ මට පිටකෙනටි කියලා හම්බෙන ඉස්කෝලේ හම්බෙන ළමයි ටිකයි ටීචර්ස්ලානේ. ඉතින් ඉස්කෝලේ මම දඟ වැඩ කරද්දි කොහොම ටීචර්ස්ලා ඒත් මට කැමති නැහැ. මම හොඳ වැඩක් කරත් එයාලා දකින්නේ මාව නරක කෙනෙක් විදියට. මං කළා තියෙන වැඩත් එක්ක වෙන්නේ නැති. ඉතින් අර ඒ පරිසරෙත් එක්ක වෙන්නේ නැති. මං ඉස්සරහින් නපුරුයි දඩබ්බරයි. මගේ වැරද්ද තියනවා කියලා දැනගෙනවත් මං ඒක පිළිගන්නේ නැහැ. මම නෑමයි කියන්නේ. එක්ක ටීචර් කෙනෙක් බනින්දි වුණත් මම අයියෝ ගලේ හැවින්නේ. හැබැයි එතනින් එළියට ඇවිල්ලා ඒ ලෙවල් වලින් පස්සේ ඒ ලෙවල් කරපු ගමන්ම වගේ මම ජොබ් එකක් කරන්න පටන් ගන්නවා හාබ් එකේ. එතන අවුරුද්දම ඉන්නේ මම චයිනීස් කට්ටියත් එක්ක. මම චයිනීස් හාබ් එකේ වර්ක් කරන්නේ. එතකොට මමයි මාත් එක්ක වැඩ කරන අනිත් හැමෝම චයිනීස් කට්ටිය. එතනින් එළියට ගියාට පස්සේ මම හොටෙල් ෆීල්ඩ් එකට යනවා. එතනත් අවුරුද්දක් ඉන්නවා සීනියර් රිසෙප්ෂනිස්ට් ඩියෙද්ද. එතනදී මට ගොඩාක් එන කට්ටියත් දැන් රිසෙප්ෂනිස්ට් නේ එන මිනිස්සුන්ව පිළිගන්නේ වෙල්කම් කරන්නේ. කියන්නේ කොච්චර දුකෙන් හිටියත් තරහෙන් හිටියත් එන මනුස්සයරි hina වෙලා ඉන්නවනේ. අර මම දැන් ඒ වර්ක් කරන්න පටන් ගත්තට පස්සේ තමයි මගේ එක හැදෙන්නේ. එතනිනුත් පස්සේ මම ෆීල්ඩ් එකට ආවට පස්සේ මට සෑහෙන්න කට්ටිය හම්බ වෙනවා. එක එක දවසට එක එක මූණු, එක එක මිනිස්සු, එක එක විදිහ කට්ටිය. ඉතින් ඒ හැමෝමත් එක්ක ගනුදෙනු කරන්න බෑ. මගේ තියෙන විදිහත් මං ඉස්සර හිටපු විදිහට දැන් හිටියොත් එහෙම මට ඉන්න බෑ ෆීල්ඩ් එකේ. මම දැන් ඒවත් එක්ක මම නිකන් මේක හැද මම හිතලා හැදුනේ නැහැ. ඒක හරි ඉන්න කට්ටිය ආශ්‍රය කරන කට්ටියත් එක්ක මදන එක නිකම්ම හැදෙන දස කියන සමාජ මිනිස්සු ආශ්‍රය කරද්දී එක හැදෙන්නේ. ඒක තමයි අපි ගොඩනගන්නේ. ඔක කරගන්නේ. ඒක හරි හොඳ තැනකට ආවේ. ඔබේ දරුවටත් ලෝකේ බලන්න දෙන්න. ලෝකයේත් එක ගැටෙන්න ඉඩ දෙන්න. ලෝකයේත් එක රණ්ඩු කරන්න ඉඩ දෙන්න. ලෝකයේත් එක එකට පොරබදන්න ඉඩ දෙන්න. එහෙම දේවල් කරනකොට ඒ අත්දැකීම ඔබේ දරුවව කොච්චර වෙනස් කරනවද කියන කාරණේ ඔබට බලන්නට පුළුවන්කමක් තියෙනවා. ගියේ ඇතුලේ දාගෙන ඉඳලා ඉඳ දෙනකම පිටිපස්සෙන් හැබැයි හැගහගෙන ඉන්නත් හැගහගෙන අවධානයෙන් ඉන්න. අම්මා ඒ දේ කරා නේද? ඉතින් ඒ දේවල් ගොඩක් අපි කතා කරන්න ඕනේ පොමුදී. සාමාන්‍යයෙන් හොඳට එහෙම වැටෙන කාලයක් නේ ඔය පාසල් කාලේ කියන්නේ. ඔයත් ලස්සනට හිටියා නේද? ඒ දේවල් එහෙම කරනකොට දැන් ඒ දේවල් කොහොමද? සහ ඒවා අම්මත් එක්ක කතා කරා ඔයා. ඔව් මට ඉස්සල්ලාම බොයි කෙනෙක්ගෙන් ලෙටර් එකක් හම්බෙන්නේ ග්‍රේඩ් 6 වලදී. ඒක ගෙදර ළඟ කියන්නේ අපේ ගෙදර ගෙවල් 5-6කට එහා පැත්තේ ඉන්නවා ටීචර් කෙනෙක් ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. මම ඒ ගෙදර ක්ලාස් යද්දී මට අවුරුද්දක් ලොකුයි ඒ බොයි. එයාගෙන් මට ලෙටර් එකක් හම්බෙනවා. කොළ 6ක් විතර තියෙන ලෙටර් එකක්. ඒ කියන්නේ පොත. ඔව්. ඒක හම්බෙච්චලේ දැන් මට කලින් එහෙම දෙයක් වෙලා නැහනේ. මට ඉස්සර බොයිස්ලා හරි ඇලර්ජික්. මට කියන්නේ පොඩි කාලේ මම ආසම නැහැ.
මේ මට ඒක හම්බුනාට පස්සේ මාවණියා වෙවුලනවා වගේ. ඊට පස්සේ මම ග්‍රේඩ් 6 වලදී ඊට පස්සේ මම ඒක ගිහින් කැලින්ම දෙනවා අඬාන්න ගිහින් දෙනවා අම්මට. අම්මට දීලා මං අඬනවා. ඊට පස්සේ මට මතකයි අම්මා ඒක කබඩ් එකේ දාලා තියලා තාත්තාට පස්සේ තාත්තට දුන්නාට පස්සේ එදෙනත් එක එක hina වුණා ඒක බල බල. පොඩි කාලේ ඉඳන් බොයි කෙනෙක් පස්සෙන් ආවොත් හරි කවුරුරි ආස්ක් අවුට් කරොත් හරි මං අම්මට කියනවා. කියන්නේ මට කෙනෙක්ට කැමති යුතුනත් ඒක කියනවා මෙහෙම කෙනෙක් ඉන්නවා කතා කරනවා එහෙම කියලා. අර පොඩි කාලේ ඉඳන් ඒ හැමදේම ෂෙයා කරගන්නවා. ඒ නැතත් මගේ රංගිලා දෙන්නා ඉස්කෝලේ යන කාලේ CCTV දෙක වගේ කොහොමද කියනවා. මගේ පස්සෙන් කොල්ලෙක් ආවත් එයා ගෙදර ගිහින් කියන්නේ අම්මා අක්කා පොල්ලේ පස්සේ යනවා අක්කා මෙහෙම බැලුවා කියලා තමයි එයා කියන්නේ. මේ ස්කූල් ලයින් එකේ තමයි ඉස්කෝලේ යන්නේ අපි 3 දෙනාම. සෝරි. එතකොට ස්කූල් ලයින් එකේ අදී බොයි කෙනෙක් බැලුවා එයාලා කියන්නේ මම බැලපු විදිහට. ඒ දෙන්න ඒ නිසා කියන්න කලින් මමම ගෙදර ගිහින් කියනවා මෙහෙම දෙයක් වුණා මෙහෙම කොල්ලෙක් හිටියා එහෙමම කියලා. ඒ නිසා ඉස්සර ඉඳන් ඒ පිරිමි ළමයි එක්ක තිබ්බ කනෙක්ෂන් එක අම්මා දාන්න කියන මට ආලුවෙක් හිටියත් මම කනෙක්ට් කැමැත්තෙන් හිටියත් කවුරු හරි මගේ පස්සෙන් ආවත් ඒවම කියනවා. කොච්චර අර දඟයි දඩබ්බරයි කිව්වට අර sannivedanaye හොඳට වෙලා ඒ නිසා මම දැන් අම්මට විශ්වාසය කියන එකත් ගොඩනගෙන ඉතින් අම්මා දැන් පුංචි කාලේ ගෙදර තියාගෙන හරි හුරතලේට හරි පරිස්සමට හදපු දරුවානේ. හැබැයි දැන් ලොකු වුණාට පස්සේ මේ වෘත්තියත් එක්ක රංගන කටයුතුත් එක්ක ගෙදරින් එළියට ඇවිල්ලා දැන් වෙනම ඉන්නේ නුවරින් එළි කොළඹට ඇවිල්ලා තනියම තමයි ඉන්නේ. එතකොට පුංචි බයක් හිතට දැනෙන්නේ නැද්ද? විශ්වාසය තියනවද එහෙම නැත්තම්? ඇත්තටම ඉතින් අර මුල් දවස්වල නම් ඇත්තටම බයයි. ඉතින් මේ මට එන්නත් බෑ නංගිලා දාලා නුවර දෙන්න ඉස්කෝලේ යන නිසා. මේ තාත්තා පුළුවන් තරම් මෙයාගේ පස්සෙන් හිටියා. ඒ දවස්වල නම් හරි බයයි ඇත්තට. ඉතින් මෙයා අර නුහුරුයිනේ දැන් කොළඹට. දැන් ඉතින් එයාට ඒව හදාගෙන දැන් සාමාන්‍ය තත්ත්වෙන් ඉන්නවා. ඔව් තාත්තත් ඉන්නවනේ. ඔව් තාත්තත් ඉන්නවා තනියම. ඒ නිසා මේ ඒ දේවල් සම්බන්ධයෙන් අර ආරක්ෂාව වගකීමේ දේවල් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. කවිහාරට ඒක කොහොමද දැනෙන්නේ? දැන් පොඩි කාලේ අම්මලත් එක්කම ඉඳලා දැන් නුවරින් කොළඹ ඇවිල්ලා ඒ මුල් කාලේ මොන වගේ දෙක දැනුනේ වට? ඒක මුල් කාලේ ටිකක් අමාරුයි. ඒ කියන්නේ නුවර හැදිච්ච නුවර ගෙදර හැදිච්ච ගෑණු ළමෙක් එකපාරට කොළඹ ඇවිල්ලා තනින් ඉන්නවා කියන එක මගේ දැනේ ටිකක් අමාරුයි. මටත් මුල් කාලේ හරි අමාරුයි. මුලදී මම ෂූටිං තියෙන දවස්වල විතරයි කොළඹ එන්නේ. ෂූටිං ඉවරලා එක්ක ගෙදර යනවා. දවස් ගාණක් එක දිගට තිබ්බොත් යාළුවෙක් එක්ක කොහරි නතර වෙලා ඉඳලා ඒත් ගෙදර යනවා. එහෙම දැන් තමයි මම දිගටම කොළඹ ඉන්නේ. ෆ්‍රී වුණාම කැන්ඩි යන්නේ. ඒ තත්ත්වයට දැන් ඇවිල්ලා ඉන්නේ. මුල් කාලේ ඉතින් හරි අමාරුයි. මොකද ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපේ හැම වැඩක්ම වගේ කරන්නේ අම්මනේ. ඉතින් මගේ නංගිලා දෙන්නගේ ලන්ච් බොක්ස් එකේ ඉඳන් හැමදේම ඇඳුම් හොදන්නේ ඔක්කොම කරන්නේ අම්මා. එහෙම ඉඳලා එකපාරට කොළඹ ඇවිල්ලා මගේ වැඩ ටික මට තනියෙන් කරගන්න වෙද්දි ටිකක් අමාරුයි. මට උයන්න පුළුවන් නිසා ඒක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රෙදි හොදන්න බෑ. අත්තල හැම යනවා නම් මනම් ඒවත් එක්ක මම ඉස්සර රෙදි එහෙම හොදන්නේ නැහැ. හොදන්න තියෙන ඔක්කොම රෙදි ටික එක්ක අම්මව කොළඹට ගෙන්නගෙන එහෙම කරපු කාලෙකත් තිබ්බා. ඔව් ඒ කියන්නේ රෙදි ටික ඔක්කොම ගොඩ ගහලා තියලා අම්මා ආපු වෙලාවක අම්මට දෙනවා හොදන්න කියලා. එහෙම නැත්නම් මම නුවර යන වෙලාවට රෙදි බෑග් අරගෙන යනවා සෑහෙන්න. ඒ කියන්නේ ගෙදර ගිහින් හොද ගන්නවා කියලා. හැබැයි දැන් ඔක්කොම වෙනස්. මගේ රෙදිග මම හොද ගන්නවා. මම මුයනවා. අතාරින්න ඕනේ දවසක් තියෙනවා. මේ මේකෙන් හොදටම ඉගෙන ගන්න ඕනේ දේ ඒක. ළමයි එක තැනකදී අතාරින්න ඕනේ පොඩ්ඩක්. නේද? අපි ටිකක් වැඩියෙන් නේද අම්මේ? එහෙම අල්ලගෙන හිටියොත් ඒගොල්ලෝ ඒ දේවල් කරන්නෙම නැතුව ඒ කියන්නේ දෙමාපියෝට වෙන එහෙම දවසක් තියෙනවා. සමහර දවස් තිබ්බා අපි හිතමු ට්‍රවුසර්ස් එහෙම අත්තල හොදන්න ටිකක් අමාරුයිනේ. මම කුරිය කරලා තියෙනවා ගෙදරට. හැබැයි ඇත්තම කියනවා අනුර. ඒක හරි හොඳ හොඳ දෙයක් නේද? ඒ සාමාන්‍ය වහංගන. ඔව් ඇත්තම කියනවා. හැබැයි ඒ ඔක්කොම ඉස්සර මම දැන් මගේ වැඩ ටික රෙදි හොදන එක පවා හැමදේම මම කරන්නේ තනියම. සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. අර ඉස්සර තිබුණු තත්ත්වෙ නැති වෙලා සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. හැමදේම දැන් මැනේජ් කරගන්න පුළුවන් නේ. මේ ඔය දේවල් එක මම දැන් කෙනෙකුට දැන් මේ රඟපානවා කියන එක ඒක වෙනම දෙයක් නේ. ඒකට කැමැත්තක් තියෙනවා. සාමාන්‍ය වෙන රස්සාවලට මේ මුදල් වමනාව නිසා මේ රස්සාවට අකමැත්තෙන් හරියන්න පුළුවන්. හැබැයි රඟපානවා කියන එකට එහෙම එන්න බෑ. ඒකට එක පැත්තකින් හැකියාව තියෙනවා. ඒත් ඒ කැමැත්ත තියෙනවා. ලොකු තීරණයක්. ලොකු තීරණයක් නේ. දැන් එතෙන්ට එනවා කියන එක යා තීරණය කරනකොට අම්මලා කොහොමද මේ කැමැති වුනේ? දැන් මෙයාගේ හැටි දන්නවනේ නේද? දැන් අර තරහ යනවා. ටිකක් ආඩම්බරයි. මං එයාගේ වචන ටිකමයි කියන්නේ දවස්වල. ආඩම්බරයි. එහෙම එක්කෙනා තනියෙන් වැඩ කරගන්නත් බැහැ. මං රඟපාන්නේ කියනකොට අම්මලාට ඒ විශ්වාසය ආවද? පොඩි කාලේ ඉඳන් එයා ගොඩක් ලස්සනට ඔය ඇඳලා පැලඳලා මේ කණ්ණාඩි ඉස්සරහා රඟන්න හරි දක්ෂයි. කොමාරි මගේ අල්මාරියේ තියෙන සාරි අරන් ඔය ටීචර්ට ඇඳලා ඒව මේවා පොඩි කාලේ ඉඳන් මේවා කරා.
ඊට පස්සේ එයාට අර මේ TikTok කරන ආසාවත් ආව පස්සේ පස්සේ කන්නඩී ළඟට ගිහිල්ලා කොටට ඇඳලා එහෙම සින්දු දාලා නටලා ඒවා එයා කරන්න පටන් ගත්තා. අපි ඉතින් එහෙම වැලැක්වුවේ නැහැ ඉතින් එයාගේ ආසාවනි කියලා. ඊට පස්සේ ඉතින් අර එක්තරා නාලිකාවක මෙයා යනවා මේ අවුරුදු කුමාරි තරඟට. ඒකෙනුත් එයාට ඒ මේ එක්ස්පීරියන්ස් එක ආවා කියලා අපි හිතනවා. ඉතින් ගොඩක් ඉස්කෝලෙත් මේ අවුරුදු කුමාරි තරඟ වලින් එහෙම වින් කරලා තියෙනවා. නේද කවිහාරට ඒක කොහොමද? ඇත්තටම අර කියපු චරිත ලක්ෂණ ටික ඒ දේවල් එහෙම තියෙනකොට මේ රඟපාන්න ඔයාට ඉන්විටේෂන් එකක් හම්බ වෙනකොට මට යන්න පුළුවන් වෙයිද මේ ගමනේ? එහෙම ඔයා ගැන ඔයාට තිබුණු විශ්වාසය මොකද්ද? මං ඉස්සරින්දන් කවදාවත් හිතලා නැහැ මං කවදාරි ඇක්ට්‍රස් කෙනෙක් වෙනවා, මං ෆීල්ඩ් එකට එනවා කියලා. ඉස්සරින්දන් මං හරි ආසයි හොස්ටස් කෙනෙක් වෙන්න. හේතුව මට ගොඩක් අර්න් කරන්න පුළුවන්, සහ මට ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ හේතු දෙක නිසා සහ ෆැෂන් කරන්න පුළුවන්. ඒ හේතු ටික නිසා මම ඉස්සරින්දන් හරි ආසයි හොස්ටස් කෙනෙක් වෙන්න. හැබැයි තාත්තා ලොකුවට කැමති වෙන්නේ නැහැ. ඒකත් එක්ක මම ඒ ලෙවල්ස් වලට කොමර්ස් කළා, ඩබල් ඒටි කළා. මම අර වාණිජ මැනේජ්මන්ට් පැත්තෙන් තමයි ඉස්සරහට යන්න බලන්නේ. හැබැයි ඉස්සර මම සෝෂල් මීඩියා ලොකුවට යූස් කරන්නෙත් නැහැ. හැබැයි ඒ ලෙවල්ස් වලින් පස්සේ වගේ තමයි මම හිතන්නේ මම TikTok කරන්නේ. يعني ඉස්කෝල යන කාලේ කරලත් නැහැ. ඒ ලෙවල්ස් වලින් පස්සේ වගේ TikTok කරාදී මං දාන පළවෙනි වීඩියෝ දෙක තුනම වෛරල් යනවා. ඒ කියන්නේ account එක හදලා මම පළවෙනියට වීඩියෝ පහක් දැම්ම නම් ඒකෙන් තුනක් විතර වෛරල්. ඒ කියන්නේ මිලියන් views ගිහිල්ලා එහෙම මම හිතන්නේ මාව දැකලත් නැහැ. මං කලින් මූණ එළියට දාලත් නැහැ නිසා වෙන්න ඇති. සහ හැමෝම කියන වගේ ටිකක් වෙනස්. ඔව් වෙනස්. ඔව්. නිසා ඒ දේවල් නිසා වෙන්න ඇති. කොමරි ඒකෙන් තමයි ටිකක් සෝෂල් මීඩියා පැත්තට මම බර වෙන්නේ. TikTok දිගටම කරද්දී සෑහෙන වීඩියෝස් වෛරල් යනවා. ගොඩාක් කට්ටියගෙන් හොඳ කමෙන්ට්ස් තියනවා, ලස්සන කමෙන්ට්ස් තියනවා. ඒ දේවල් එක තමයි මම අවුරුදු කුමාරිට ඇප්ලයි කරන්නේ. හැබැයි මම කවදාවත් චැනල්ස් වල අවුරුදු කුමාරිට ඇප්ලයි කළා නැහැ. එක පාරයි ඇප්ලයි කරේ. ඒ පාරින්ම මාව කියන්නේ රවුන්ඩ්ස් තුනක් තියලානේ කට්ටියව සිලෙක්ට් කරන්නේ. මම කෙලින්ම තුන්වෙනි රවුන්ඩ් එකට ගියා. පළවෙනි රවුන්ඩ් දෙකටම ගිහිල්ලා නැහැ. මට එන්න කිව්වේ කෙලින්ම ෆයිනල්ස් තෝරන දවසට. එහෙම ගිහිල්ලා මම කොමරි ෆයිනල් 12 සිලෙක්ට් කරනවා. එතනිනුත් මං හිතන්නේ අර එක්ස්පීරියන්ස් එක නෝ ටීවී එකට ෆේස් කරන්න කොහොමද, කැමරාවට ෆේස් කරන්න කොහොමද කියන එක්ස්පීරියන්ස් එක මට එතනින් එනවා. ඒකෙන් පස්සේ මට ක්ලෝතින් ෂූට්ස් වලට අනම්මනම් වලට කතා කරනවා. එතනිනුත් පස්සේ තමයි මගේ ෆේස්බුක් එක කියන්නේ මට මම ෆේස්බුක් නෑ, ෆේක් account එකකින් මගේ ෆොටෝ එකක් දැකලා අපේ ඩිරෙක්ට් කතා කරන්නේ. ඒ කතා කරද්දි මම සීනියර් රිසෙප්ෂනිස්ට් විදියට තමයි වර්ක් කරන්නේ. මම රිසෙප්ෂන් එකේ ඉඳන් මට කෝල් එක ආවෙන්. මම ඒත් කල්පනා කරා මට කරන්න බැරි දෙයක්, මම කවදාත් ඉගෙනගෙන නැති දෙයක්, කවදාත් හිතලා නැති දෙයක් මම බලලා කියන්නම් කියලා මම කට් කළා. කට් කළා මම චුට්ටක් වෙලා හිතලා මම අම්මගෙනුත් එහාට පස්සේ අම්ම කොහා යන්නේ කියලා. ඊට පස්සේ මම ආයෙ කෝල් කළා. එතකොට මම දන්නෙත් නෑ, මම ස්ක්‍රිප්ට් එකක් ගැන අහුවෙත් නෑ, කැරක්ටර් එක මොන වගේද කිසිම දෙයක් මම දන්නේ නෑ. මට කිව්වේ මේන් රෝල් එක කියලා විතරයි. මම ඉතින් හා කියලා. හා කියලා කොහමරි මම ස්ක්‍රීන් ටෙස්ට් එකකටවත් යන්නේ නැහැ. මට කෙලින්ම ඩේට්ස් දෙනවා මේ දවසට ෂූටින් තියනවා මේ දවසට ආයෙන්න කියලා. ඊට කලින් දවසේ ගිහිල්ලා කොහමරි තාත්තත් එක්ක ගිහිල්ලා ඩිරෙක්ටර්ව හම්බෙලා ස්ක්‍රිප්ට් එක ඔක්කොම කියවනවා. පළවෙනියට ෂූටින් ගිහිල්ලා තියන්නේ මගේ පාර්ට්නර් කියන්නේ සචින් අයියව මේ හග් කරන සීන් එකක්. මට කරගන්න බෑ මොකද මම පළවෙනි දවසනේ මම වෙවුලනවා, කකුල් දෙක ගැහෙනවා, එහෙමයි කවදාවත් කළත් නැති දෙයක්. අනික මම කියන්නේ යද්දි මගේ ඔළුවේ තියන්නේ හරි කැමරාව තියෙනවා, අපි දෙන්න ඉන්නවා ඩිරෙක්ට් ඉන්න එච්චරයි. නෑ එතනට ගියාම ලොකු ක්‍රූ එකක් තියෙනවා, 30ක් 40ක් විතර ක්‍රූ එකක් ඉන්නවා. ගමක නිසා ගමේ මිනිස්සු ඇවිල්ලා බලන් ඉන්න. ඒ දේවල් එක මට වචනයක්වත් කියවෙන්නෙත් නෑ. එහෙම තමයි තිබ්බේ. කවදාවත් ඉතින් හිතපු නැති ගමනක්. හැබැයි මොකද්ද ලක් එකද මට ඇක්ට් කරන්න හම්බුණා. සහ දැන් ඔයා ඒක හරි කැමැත්තෙන්ද කරන්නේ? මේ මේක මට හරි ජොබ් එක හම්බ වුණා කියන හැඟීමක් අර තියෙනවා. ඔව් මං හිතනවා කියන්නේ අපි හැමෝටම අපි හිතන දේවල්ම හම්බෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට හැම වෙලේම හම්බෙන්නේ නැහැ. ඒ වගේ මම හිතනවා ඉතින් මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්, හිතපු නැති දෙයක්. හැබැයි මොකක් හරි ලක් එකකට මට ඒක හම්බුණා ඒ චාන්ස් එක. සහ පළවෙනි ටෙලිඩ්‍රාම එකේම මේන් රෝල් එකක් හම්බ වෙනවා. සහ පළවෙනි ටෙලිඩ්‍රාම එකම ගොඩක් කටි ආදරෙන් බලනවා සහ ආදරෙන් වැළඳ ගන්නවා. ඉතින් ඒවත් එක්ක හැමදාම මම හිතනවා මට මම කියන්නේ මම කවදාවත් ඉගෙනගෙනවත් මම කවදාවත් හිතලවත් නැති දෙයක් වුණාට මට
උරුම දෙයක් වෙන්නද කියලා මම හිතනවා. අනුර මේ අවස්ථාව කියන ඒවා ජීවිතේට හැම විටම එන්නේ නැහැ. හැබැයි අවස්ථාව නැත්නම් ඔපචුනිටි එක එන වෙලාවෙක ගන්න ඕනේ. මොකද ඒක ඇතුළට ගියාට පස්සේ තමයි අපිට අපේ කැපැසිටි එක කොච්චරක්ද කියලා තේරෙන්නේ. සහර මුලින්ම අපිට හිතනවා අපිට මේක කරන්න බෑ කියලා හැඟීමක් එන්න පුළුවන්. හැබැයි කාලයත් එක්ක ඒක රද්දකීමෙන් යනකොට අපි දන්නේම නැතුව අපි වර්ධනය වෙලා හරි තැනට එනවා. මදන කවි හරිය හොඳම උදාහරණයක් ඒකට. දැන් අම්මගෙන් ඒක නිසා මේ දේ අහන්න ඕනේ. අද දුව ලංකාව මඳුරන තැනක ඉන්නවා. එයා කරන දේවල් වල මිනිස්සු ආදරය කරනවා. දැන් පොන්ජි කාලේ හිතුවෙත් නැහනේ එහෙම තැනකට එයි කියලා. නැහැ. ඉන්න තැන ගැන කියන්නේ දැන් අම්මා හැටියට කොයි වගේ මේ සතුටක්ද තියෙන්නේ, කොයි වගේ ආඩම්බරයක්ද තියෙන්නේ ඒ කාර්යය. ඇත්තටම ආඩම්බරයි. ඉතින් අර පාරතොටේ යද්දී කට්ටිය මෙයාත් එක්ක මේ ෆොටෝ ගහන්න කතා කරනවා. පොඩි චූටි බබාලා හිටන් මේ ජානු ආන්ටි කියලා අඳුර ගන්නවා. එහෙම ඇවිල්ලා ඉතින් කතා කරද්දී ඇත්තටම ලොකු සතුටක් දැන් ජනප්‍රිය කියලා හිතෙනවා දැන් එයා. හරි. කවි හරි මට ඒ දේවල් එකම මේක අහන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා ඔයාගේ පොඩි කාලේ ගැන ඉස්සර කිව්වා. මෙහෙම කෙනෙක් එහෙම කෙනෙක් කියලා. ඒක ක්‍රමික ඔයා වෙනස් කරගත්තේ කියන කාරණේත් ඔයා කිව්වා. දැන් බොහෝ දෙනෙක් ලංකාවේ මේ දරුවෝ දෙමාපියෝ එක එකට හැදිලා වැඩිලා සමහරට ගෙදරින් පිටට යන්නේ නැතුව සමහරට ගෙදරින් පිටට යන්න අවස්ථාවක් නැතිව සමහරට ඒගොල්ලොන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න මං කියන්නේ එයාට සමහරට රඟපාන්න ඕනේ ඇති සමහර ලාවට වෙන රස්සාවක් කරන්න ඕනේ ඇති ඒ එක්කෙනාගේ පුද්ගලික කැමැත්ත අනුව හැබැයි ඒකට ඉඩ නැතුව අර දෙමාපියෝ ආස කරන දේම කරමින් එය එච්චර තෘප්තියක් නැති ජීවිත ගත කරන දැන් ඔයා මේ තරුණ පරම්පරාව නියෝජනය කරන්නේ එක පැත්තකින් ඔය සෝෂල් මීඩියා වල ඉන්න නිසා ඔයා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියලා කියන්නත් පුළුවන්කමක් තියෙනවා මේ දේවල් එක්ක. ඒ නිසා දැන් ඔයාගේ පරම්පරාවේ අයට ඔයාට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඔයාලා ආස කරන දේ, ඔයා කැමති දේ, ඔයා තෘප්තිමත් වෙන දේ කරන්න හැබැයි හරි විදියට නිවැරදිව. කොයි වගේ පණිවිඩයක්ද ඔයාලට දෙන්න පුළුවන්න්නේ ඇයි? සහ දෙමාපියන්ටත් ඒ ඔය දෙමාපියන්ගේ ළමයින්ගෙන් තියෙන ඒ සම්බන්ධ ගත්තොත් එහෙම මගේ ආලෝ හිටියා ඉස්සර ඉඳන් එයාලා කැමති දේවල් හැමදේම දෙනවා ඒ පේරන්ට්ස්ලා සහ ඉස්කෝලේද්දිත් ඉස්කෝලේ ගේට් එක ළඟටම ගෙනත් දානවා. ඔව්. ඉස්කෝල ඉවර වෙනකන් ගේට් එක ළඟ ඉඳලා ඒ ළමයි ඕනේ උඩට බලනවා. ඉතර එක්කන් යනවා, ක්ලාසස් එක්කන් යනවා, හැමතැනම පේරන්ට්ස්ලා පස්සෙන් යනවා. හැබැයි එයාලා නැති වෙච්ච චූටි තැනේදී ඒ ළමයි ඉක්මනට එළියට යන්න බලනවා. මගේ ආලෝ හිටියා කොමස් ඩේ වලදී ඔයා අම්මනම් ස්පෝර්ට් මීට් දවස් වලටම බාහිර දේවල් වලදී අම්මා ඉස්කෝලේට දාලා අම්මා ගියාට පස්සේ එයා අනිත් පැත්තෙන් යනවා එළි. හරි එහෙම. එහෙම නැතුව මං හිතනවා අර පිරිමි ළමයිට හරි ගෑණු ළමයිට හරි දෙගොල්ලොන්ට පුළුවන් නම් අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි ආලෝ වගේ කනෙක්ෂන් එකක් හදාගන්න. එතකොට මං හිතනවා යාළුවාට හොර වැඩ දැන් මම ඉස්සර කොච්චර හොර වැඩ කරත් මං අනිත් පැත්තට අම්මට කියනවා. ඒ කියන්නේ කොච්චර ලොකු හොර වැඩක් වුණත් කොහෙන් හරි ආරංචි වෙන්න කලින් මං අම්මට කියනවා. මම හිතනවා අර වැරද්දක් වුණත් මම අම්මට කියනවා කොහෙන් හරි ආරංචි වෙන්න කලින්. අර මම හිතනවා ඒ කනෙක්ෂන් එක හදාගත්තොත් ළමයින්ට වරදි නෑ සහ ඒ කියන්නේ වැරද්දක් කරත් ඊළඟ පාරේ වැරද්ද නොකර ඉන්න එක හොඳ මේකක් කියලා අම්මලා තාත්තලාත් එක්ක අර ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගත්තොත් අනිත් පැත්තෙන් ගත්තොත් අපි කියන්නේ අපිව අම්මලා කොච්චර හිර කරත් අපි කියන්නේ එයාලා අපිව කොච්චර හිර කළා හැදුවත් ළමයිට කවදා හරි යන්න ඕන තැනට එයාලා අර පොඩි බුරුලක් හම්බෙච්ච ගමන් යනවනේ. ඉතින් මම හිතන එහෙම හිර කළා හදලා කොහොමත් තේරුමක් නැහැ සහ එයාලා කැමති දේවල් වලට කොහොමත් ඉඩ දෙන්න ඕනේ. මොකද ඒකට හොඳම උදාහරණයක් මට පොඩි කාලේ වුණේ එයා හොස්ටස් වෙන්න. හැබැයි මං ඉගෙන ගන්නේ මැනේජ්මන්ට් පැත්තෙන්. හැබැයි මම දැන් ඉන්නේ ඒ දෙකේම නෙවෙයි වෙනත් තැනක. يعني අපි යන පාත් එකක් තියෙනවානේ. يعني අපිට උරුම දේවල් තියෙනවානේ. ඒවා කොහොමත් අපි හිතුවත් නැතත් අපිට උරුම දේවල් අපිට හම්බෙන. يعني අපි කොච්චර දෙයකට කැමති වුණත් අපිට ඒ දේ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දෙයක් වෙනුවෙන් කොච්චර ඉගෙන ගත්තත් අපේ ටැලන්ට් එක තියෙන වෙන දෙයකට නම් අපිට ඒ පාත් එක යන්න වෙනවා. ඉතින් ඒ දේවල් එක මම නම් කියන්නේ ඉතින් තමන්ගේ ඔළුව නිදහසේ තියාගෙන තමන්ට සතුටින් ඉන්න පුළුවන් පාත් එකක් නම් මම කියන්නේ ඒ පාත් එක තෝරගන්න. කියන්නේ ඕනම රැකියාවකදී ඔළුව නිදහසේ තියාගෙන සතුටින් කරන දෙයක් වෙන්න බෑ. ස්ට්‍රෙස් වෙලා ඔළුව මේවා කරගෙන හැම ඉන්න බෑනේ ඕනම කෙනෙක්ට. මිනිස්සෙක් මොන ජොබ් එක කරත් එයාලා හැමෝම කැමති රෑ නිදාගද්දි හරි සතුටින් සරලව නිදහසේ නිදාගන්න ප්‍රශ්න නැතුව. ඉතින් මම කියන්නේ ඔළුව නිදහසේ තියාගෙන සතුටින් ඉන්න පුළුවන් දෙයක් තමයි
ඒක කරන්න හිර වෙලා ඉන්නේ සතුට නිදහස මොකද්ද කියන එක Taman තමයි අනිවාර්යයෙන්ම දන්නේ. දැන් අම්මගිරුත් අනිවාර්යයෙන්ම මේකට අවශ්‍ය කරන මේ කමෙන්ට් එක මට ඕනේ. දැන් පුංචි කාලේ හරිම හුරතලේට හරි පරිස්සම් කරගෙන හදනවා. හැබැයි හරි වයසට ආවට පස්සේ එයාව නිදහස් කරනවා. නිවැරදි නිදහස දෙනවා. දැන් ගොඩක් වෙලාවට දෙමාපියෝ මේ දේ කරන්නේ නැහැ. Tamanට අවශ්‍ය Tamanගේ ප්ලෑන් එක ඇතුළේ ළමයි යනවට තමයි කැමති. හැබැයි අම්මා හැම කරන්නේ නැහැ. අද මොන වගේ සතුටද තියෙන්නේ නිවැරදි වෙලාවේ ඒ නිවැරදි නිදහස දුන්න එක ගැන? ඔව් පොඩි කාලේ කොච්චර වැරදි කරත් අර යා දැන් ඕ ලෙවල් ඒ ලෙවල් කාලෙට එද්දි මේ බෝයි කෙනෙක් ඔය මොන හරි මේ නම්බරයක් දුන්නත් මට ඇවිල්ලා කියනවා අම්මේ මෙහෙමයි මෙහෙම දෙයක් වුණානේ අද එහෙම කියලා ඒ ඔක්කොම විස්තරේ කියනවා. මමත් ඉතින් යාළුවෙක් වගේ යාත් එක්ක ඔක්කොම අහගන්නවා. අහගෙන මං කියනවා ඔයා දන්නවා අහගෙන අවදානේ ඉන්නව නේද තාත්තගේ හැටි දන්නවනේ ඒ නිසා පරිස්සමින් මේ හැන්ඩල් කරන්න කියලා කියනවා ඉතින්. හැබැයි ඒ කියන දේ ඔක්කොම ඇහුවා යා. දැන් ඉතින් ඒ අවශ්‍ය වෙලාවට එයාට නිදහස දුන්නා. දැන් ඉතින් එයා එකෙන් ප්‍රයෝජනය අරන් ලස්සන්ට ඉන්නවා කියලා හිතනවා දැන්. විශ්වාස කරනවා. විශ්වාස කරනවා. සහ අවශ්‍ය කාලේ අවශ්‍ය හරි කෙනාව හොයාගත්තනේ. ඔව්. එයා හොඳයි නේ. අවශ්‍ය ඔව් දැන් එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ඇත්තටම. එයාම ඉතින් මැච් වෙන මං හිතන්නේ එයාගේම අයියා කෙනෙක් වගේ ලස්සන රූපෙයි මන්ද පුතෙක් ඇත්තටම හම්බෙලා තියෙනවා. අපිත් ඉතින් ළඟදී මේ දෙන්නව කූඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කවිහරිගේ හිනාව බලන්න ඕක කියනකොට නේද? හරි 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 සතුටු වුණා ඒ කියනකොට. මටත් අර පුතාලා නෑනේ දුවල තුන්දෙනා විතරනේ. අපිත් ඉතින් ආසාවෙන් බලන් ඉන්න ඔයා අපේ පවුලට බඳ ගන්න ඉක්මනට. එනදී ඒ වෙඩින් එකටත් යන්න වෙනවා. ඔව්. මන්ද ප්‍රේක්ෂකයන්ටත් හොඳ බලාපොරොත්තුවක් නේ අද. ඔව් ඒක ඉතින් හොඳ දෙයක් නේද? ඒක ඒ විදිහට වෙන එක. දැන් රංගන ශේෂ්ත්‍රයේ අපි මේ වෙනසටම අවසාන භාගය ලැබෙන සමන් අහන්නේ රංගන ශේෂ්ත්‍රයේ ඔයා දිගටම ඉන්න බලාපොරොත්තු වෙනද එහෙම නැත්නම් මේ හොබි එක මට මේක ඇති මේ ටිකෙන් ඇති එහෙම එකක්ද හැඟීමක්ද තියෙන්නේ නැත්නම් මේක මගේ රස්සාව කරගෙන මම මේක රස්සාවක් හැටියට ඉස්සරහට කරගෙන යන ලස්සන ඒ විදිහටද හිතාගෙන ඉන්නේ? මං හිතන්නේ මොන ශේෂ්ත්‍රයේ හිටියත් මොන ෆීල්ඩ් එකේ හිටියත් මොන රැකියාව කරත් කවදා හරි අපි මැරිකල් අපි ෆැමිලි ලයිෆ් එකක් පටන් ගන්නවානේ. මම හිතන්නේ ෆැමිලි ලයිෆ් එකට තමයි ෆස්ට් ප්‍රයොරිටි දෙන්න ඕනේ. ඉතින් මමත් කවදා හරි මැරි කළා ෆැමිලි ලයිෆ් එකක් ගෙවන දවසට මං එතනට ෆස්ට් ප්‍රයොරිටි එක දෙයි. එතකන් කියන්නේ මැරි කරනකන් මම ෆීල්ඩ් එකේ ඉන්නවා. කියන්නේ මේක මම හදාගත් කියන්නේ මට හම්බෙච්ච දෙයනේ. මට පුළුවන් දෙ. ඉතින් මම හැමදේම මම earn කරන්නේ මෙතනින් මාව මිනිස්සු අඳුරගත්තා මෙතනින් ඒ දේවල් නිසා මම එතකන් ෆීල්ඩ් එකේ අනිවාර්යෙන්ම ඉන්නවා. එතනින් පස්සෙත් මට හිතුණොත් මේක කන්ටිනියු කරන්න ඕනේ කියලා මම එතකොට කන්ටිනියු කරනවා. හැබැයි මැඩිකල්ලා ෆැමිලි ලයිෆ් එකක් ගෙවන දවසට මට හිතුණොත් මම ටිකක් අයින් වෙලා මම මෙතන කියන්නේ ෆැමිලි ලයිෆ් එකක් ගෙවන තැනට ප්‍රයොරිටි එක දෙන්න ඕනේ කියලා ඒකේ කාලෙත් එක්ක මම බල මැනේජ් කරගන්නවා. සමහර දේවල් සිටුේෂන් එක අනුව අපිට තීරණය කරන්න වෙනවා. හරි. මට දැන් ඒක නිසා කියන්නේ දැන් අර තාත්තා ගැන මන් දෙයක් ඇහුවනේ. තාත්තා හැබැයි දුරස්ථ ආදරයක්නේ පොඩි තිබුණේ තාත්තගේ රැකියා කටයුතු ඒ දේවල් එක්ක. හැබැයි අම්මා හැම නෙමෙයි. හැමදාම ළඟින් හිටියා. හැමදාම ඔයත් එක්ක හිටියා. සහ හැමදාම ඔයාගේ පැත්තේ හිටියා. ඒකනේ හරිම වැදගත් දෙ නේද? මොන හරි ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ දේවල් වලට අම්මා හිටියා. ඒ නිසා අම්මා ගැන ඔයාට මොන වගේ දෙයක්ද වචන වලින් කියන්න පුළුවන්? ඒක හරිම අමාරු ප්‍රශ්නයක් මම දන්නවා. මොන වගේ දෙයක්ද ඔයාට කියන්න පුළුවන් වෙන්නේ? මොන වගේ ආදරයක්ද ගෞරවයක්ද ඔයාගේ හදවතේ තියෙන්නේ? පොඩි කාලේ ඉඳන් මම කොච්චර හොඳ දේවල් මම දන්නවා මම නරකයි නපුරුයි දඟයි කියලා. හැබැයි මම කොච්චර හොඳ දේවල් කරත් මගේ පැත්ත ගත්තේ අම්මා විතරයි. ඒ කියන්නේ ඉස්කෝලේ දුණත් මම කොච්චර හොඳ වැඩක් කරත් ටීචර්ස් ලවත් මගේ පැත්ත අරන් නැහැ. මගේ හොඳක් කියලා නැහැ. මම කොච්චර හොඳ කෙනෙක් වුණත් නරක කෙනෙක් වුණත් හැමදාම මේක නරකයි මේක මෙහෙම කරන්න කියලා අර හරි දෙය කියලා දෙන ගමන් මගේ පැත්තරම් මතක හිටියේ අම්මා. පොඩි කාලේ ඉඳන් ඒක කවුරු මොනවා කිව්වත් අම්මා තමයි. මම දන්නේ ඒ නිසාම වෙන්නදී පොඩි කාලේ ඉඳන් මං මොන දේ තිබ්බත් මං අම්මත් එක්ක ෂෙයා කරගන්නේ අම්මත් එක්ක යාළුවෙක් වගේ ඉන්නේ. ඒක මට විතරක් නෑ අපේ නංගිලා දෙන්නත් එහෙම ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් නිකන් ඩයරි එක ලියන පත්තරේ කියවනවා කියන ඉවරනේ. යාළුවන්ගේ දේවල් ඉස්කෝලේ වෙච්ච දේවල් ටීචර්ස්ලාගේ දේවල් ලාගට මිනිසුන්ගේ මෙහෙම කියන හොඳ නෑ නට අර මොන හරි දෙයක් වුණොත් මොන හරි ටීචර් කෙනෙක්ට අද කරන්න ඕනේ වුණත් ගෙදරට ඇවිල්ලා අම්මතින් කීකේ අද කරනවා දෙන්න අර එච්චරට අපි හතර يعني මායි නංගිලා දෙන අම්මයි හරි ෆ්‍රෙන්ඩ්ලි.
ඉතින් මං හිතනවා ඒ ආදරේ ඒක වචනවලින් කියන්න බැහැ කියන්න බැහැ ඒක ඔයාගේ ඇස් වලින් පේනවා ඒක අඬවන්න පුළුවන් අම්මලාගේ තියෙන ආදරේට අපි ඒ ආදරේ ගොඩක් තියෙනවා කියලා දන්නවා ඒ ආදරේ වචන වලට පෙළලන්නත් පුළුවන් කියලා දන්නවා අමාරුයි කියන කාරණයක් දන්නවා පෙරලන්න ගියොත් ලොකු කාලයක් දෙන්න ඕන කියන දේත් දන්නවා අපිට නැත්තේ කාලය නේද ඒ නිසා බොහොම ස්තුතියි අද දවසේදී අම්මේ නුවර ඉඳලම ගම්පලාත ඉඳලම නේද අද මේ වැඩසටහනට ආවා කවි හරි වැඩත් ගොඩක් ස්තුතියි අපි ප්‍රාර්ථනා කරනවා තව බොහෝ වැඩ රාජකාරී කරන්න අවස්ථාව ලැබෙන සහ ඒ සඳහා නිදහස ලැබිලා ඔයා ඒ වැඩ රාජකාරී වලින් මං කියන්නේ මේ රංගන කටයුතු වලින් ප්‍රේක්ෂකයන් තව සමීප වෙනට ඒ වාසනාව ලැබෙන්න කියන ප්‍රාර්ථනා අපි කරනවා බොහොම ස්තුතියි දෙන්න ස්තුතියි ආරාධනා සහභාගී වුණා thank you හොඳයි මේ ජීවිතයට ඉඩ දෙන්න